අද මම යනවා තණමල. ලෝක විජය පත්‍ර පවා ඔයාලා දකින්නදී අපේ තිලිනියක් අවුලින් වීඩියෝ සීරීස් එකක් පටන් අරගෙන තිනවා තණමල් විල කෙල්ලෙක් කියලා. තිලිනියක්යි කේතකයි ඒ කතා කරලා ගියෝ මට තණමල් විලට එන්න කියලා. මේ අද රෑට මේ කාමරේ තමයි මට ඉන්න තියෙන්නේ. කේතක අයිය කිව්ව තාම එහෙම ලකුවට කලුරලා නැති හින්දා පූල් එකට යන් කියලා. වතුර ටික වෙලා පීන පීනෙද්දි මට නිකන් මොන හරි දෙයක් පෑගෙන වගේ දැනුණා. අයිෆෝන් එක. මේ අයිෆෝන් එක ඩිස්ප්ලේ එක මාරු කරාට මතකනේ. එතකොට වෝර් රෙසිස්ටන්ට් නැති වෙනවා ෆෝන් එක. මම මේකත් අරගෙන ගානක් නැතුව වතුරට බැනලා තියෙනවා. දැනට නම් ෆෝන් එක ටච් වෙනවා, ෆෝන් එක වැඩ කරනවා. ඇපල් ලේෂ එකට දැල්වේවා. 10 minutes later. ෂාරඩ් ගේ ෆෝන් එකේ ස්පීකර් වැඩ නැහැ. බාස් ඩිටෙක්ටඩ්. මාට්ටු දිලිනියක්ක මාට්ටු. සද්ද ඇහෙනවා. සද්දේ මදි. 900ක් තියෙනවා. චිකන් තියෙනවා. චොක්ලට් මිල්ක් ෂේක් වට්ටර හයි අවසාන කොටසේ ඉන්නේ. කාගෙන ගියා අද දවසට තුන් පාරක් නෑවා. කෑම එකයි. කෑම හැම කාලෙ ඉවර වෙලා අපි කැරම් ගහන්න සෙට් වුණා. හැබැයි මට මේකේ පළවෙනි කැරම් ගේම් එකේ රෙකෝඩින් දාන්න අමතක වෙලා. හැබැයි රෙකෝඩින් දාන්න බැරුණාට මොකද ඒ කැරම් ගේම් එක මායි කේතකයියේ දින්නා. දෙවනි කැරම් ගේම් එකේදී මට මයික්‍රෝෆෝන් එක ඔන් කරන්න අමතක වෙලා. අනේ මල්ලි වඩන් හරිම දක්ෂේ. මට හිතා ගන්න බෑ කොහොමද මේක කැරම් ගහන්න කියලා. වැඩයි. මම හැමදැනම කියන්නේ නැහැ. උනාට මගේ මැත තියෙනවා නම මේ ප්‍රෝ ගේ. තුන්වෙනි කැරම් ගේම් එකේ නම් මං කිසිම මිස්ටේක් එකක් කරන්නේ නැතුව හරියට කැමර එකයි මයික්‍රෝෆෝන් එකේ ඔන් කරලා තිබ්බා. මේ තිලිනියක් අපිට පැත්තට හදා ගල ගියා. මේ වීඩියෝ එකේ අපිට ලැජ්ජ වෙන්න විදියක් නැහැ. මේ වීඩියෝ එක මල්ලි වඩ පුළුවන් නම් අපි දිනන එකක් දාන්න කියලා. තමයි නැගිට්ටේ මෙතන මාරම ආතල් ප්ලේස් එකක්. ඒ කියන්නේ පිස්සු කොර මාරම නිදහස් සහ අරවැදි පූල් එක තියෙනවා. දැන් තමයි මම හරියට දැක්කේ. ඒක හරි හෙන ආතල් නිකන් දැක්කහම කියලා පයින් මෙතෙන් ලයින් නැත් තියෙන්නේ. දැන් ඇවිල්ලා හවස එකමාරයි වෙලාව අපි සෙට් එක ගඟට යන්න කියලා බැලුවේ. හැබැයි ගඟට යන්න තියෙන්නේ එලකිරි වාහනයක. මෙන්න තියෙනවා බොයිස් පංගේ වාහනේ. මොකද කිරිඳි ඔය නේද? එහෙ නාන්න යනවා. අපැලයක් මැද්දෙන් අන්න 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 දුන මොකටිය අන්න දුන අන්න දුන අර මොකටිය දිව හරිත කලිසම ගලවන්න බලාගෙන. දැන් ගොඩකින් ඇවිල්ලා අන්තිමටම මේ කුපිරි ස්ථානයට. මෙහෙමයි මට ආසයි ගහන් ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා. මේවයි බොයිස් දැන් සිද්ධිය තියෙන්නේ. මෙතන තියෙනවා දඩාර වතුර පාරක්. මම ගහගෙන යන්නේ. සමහරට මේක ඔයාලා මගේ දකින අන්තිම බ්ලොග් එක වෙන්න පුළුවන්. ඊට පස්සේ කේත කයිය ගහගෙන ගියා. ඊටත් පස්සේ අපි ඈන්නක් ගහගෙන ගියා. පත්තිච්චේ අර ට්‍රැන්කිල් වයිල්ඩ් එකේ අක්කිය ගහන් යනවා. තිලිනියක්ක විතරයි මෙතන ගහගෙන ගියේ නැත්තේ. හැබැයි තිලිනියක්ක ගහගෙන ගියේ වෙන තැනක. ඔපක්ක හිටගෙන 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 යයි යයි. නූරෙන් කැමරාව. කැමරාව. ඊට පස්සේ අපි කැම කෑවා. යාළුවනේ බලන්න මේ කැම් වේල. ආ. Boys, අපි යන ලුණුගම්බේ සෆාරි. මම සතෙක්ම මෙහෙ ඉන්නවා. හරිද? කොමදේ තමයි අපි ජාතික පාර්ක් එකක් ඇතුළට යනවනම් කවුරුවත් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. අම්මා මැරිචාලි. අම්මට සිරි. මැරිචාලියෙක් ඉන්නවා. අම්මට සිරි. මේ කට්ටිය මේ අර තියෙන මැරිච්ච ඇතින්නක්. එයා මේ බෙඩි තියලා හැමෝගෙත් ප්‍රශ්න අගලා නෙමෙයි මේ නැචරලි මැරලා ගියපු අලියෙක්. අතන ඉස්සර 70 සෙට් එකක් ඉන්නවා. කට්ටිය අලි බලනවා. මට අලියෝ පේන්නේ. ආ ඉන්න අලියා ඉන්න. අලියා ඉන්න. මේ අලියාගේ බූටි එක. දේ. ඔය. මරු බූටි එක. අන්න ඉන්න බොයිස් කිමුලා.
ඉන්නේ රජ අලු අලු හිස් මාසකුස්සා මාසකුස්සා 6යි 3යි වෙලාව සෙනිකෝ ගියොත් එහෙම ගමේ කොල්ල සෙට් එකත් ක්‍රිකට් මැච් එකක් ගහන්න පුළුවන් බැරිම වුණොත් එහෙම ඊයෝ කියලා පූල් එකට පයින්නෝ බොයිස් අපි ඇත්තට ක්‍රිකට් ගහන්න කියලා හිතුවාට මෙතන මේ අපිට ක්‍රිකට් ගහන්න කට්ටියකුත් නැහැ සහ ඒ වගේම අමල්ලායියටත් වැඩ වගේක් තියනවලු ඉතින් ඒ හින්දා මගේ සෙකන්ඩ් ඔප්ෂන් එක යනවා ආර ටවල් එක ගෙනල්ලා නෑ මං ගෙනත් දෙන්නේ නෑ මට ඉක්කිට ගෙනත් දෙන්න කියනවා මෙතන ගෙනල්ලා දෙන්නත් ඔයාල ලස්සනයි සුදුයි නෝ 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 ආ සුදුයි යාල් දෙනවනේ අද දවසේ පූල් එකේ ඉන්න ගයත් අද ඇත්තටම ඉඳන් හිටියේ මම හවස 4 හමාරට යන්න ගෙදර ඊට කලින් ක්‍රිකට් පාරක් ගහලා එන චිල් එකේ මෙහාටලා ඉන්නේ හැබැයි සඩන්ලි අපේ ප්ලෑන් හැම එකක්ම චේන්ජ් වුණා අපි හිතුව උඩ දියලුම යන්න හැබැයි උඩ දියලුම ගියාට කේත් එකයි මට චැලෙන්ජ් කියලා දෙන ක්‍රිකට් මැච් එකට වැරදි මිනිස්සෙක් එක්ක චැලෙන්ජ් එකට එන්නේ බෝල් කරන්නේ බැට් කරන්නේ කවුද යාළුවනේ වතුර එකක් ගේන්න කිව්වා අර අර මිනිස්සු තැඹිලි පාට බාල්දියක් පිරෙන විශාල වතුරයක් අරගෙන ඔයාලට පේනද නාන්නත් එක්ක තමයි යාළ වතුර අරගෙන ඉන්නේ ප්‍රශ්නයක් තිබ්බා මොකද මට ඊට පහුවෙනද ෂූටින් තියෙනවා මට කොළඹ යන්න සීට් තියෙන අන්තිම ඒසි බස් එක තියෙන 4:00 අපි තණමල් වලින් පිටත් දෙද් වෙලාවත් 11:00 ජනති අපි සම්පූර්ණයෙන් වැල්ලපාරේට පැය 1:00 විතර ගිහිල්ලා විනාඩි 20ක විතර හයික් එකක් නැගලා ඊට පස්සේ එතන නාල ආයේ බැහැලා ආයේ තණමල් වලට ඇවිල්ලා 4:00 වෙද්දී මම බස් එක නගින්නත් ඕනේ මම මගේ ජීවිතේ දින තණමල් වලින් ඉඳලා මෙච්චර ඉක්මනට ඇල්ලන්න එන්න පුළුවන් කියලා උඩ දියලමන කෙඩින් පාරේ විනාඩි 20 කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට එන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට අපි වගේ මිනිස්සුන්ට පැයයි ඒක ඩබල් බ්‍රෝ කොමාරු උඩ දියලම හයික් එකේ මගක් ඇද්දි අපිට තේරුණා නෑගෙන හයිවේ එක 3:45 වඩින්න බෑ හයිවේ එකේ අපිට යන්න බැරි වේ 3:45 වට නෝමල් තමයි යන්න වෙන්නේ. ඒකනේ බෑ. ඉවරයි ශාරද ඉවරයි. ශාරද නෝමල්. I just fucking give up. Yeah. මම හෙට උදේම යනවා හිමුණා. මම අප්පච්චිට කතා කරලා කිව්වා මට හවස බස් එකේ එන්න වෙන්නේ නැති වෙයි මම හෙට උදේ පාන්දර 5:00 තියෙන බස් එකේ කොළඹ යනවා කියලා. අන්න දිනව පහල. අන්න දිනව පහල. ඕකට තමයි ආවේ මෙච්චර වෙලා. අම්මෝ. මේ වතුරේ පයින් ලෑස්සුණා. ඇඳුම් ගලවලාගෙන කලිසම් පිටින්. මම බැලදගයි. කැහන්නයි එමයි පයින්න. වන්නම් පයින්ද පොතා. ඒත් එක්කම කොහෙන්ද මන් දැන්නේ විශාල වැස්සක් වහින්න පටන් ගත්තා. මම පයින් ඇද්දිත් කේතකයි එමව බලෙන් ඇදගෙන ගියා මේ වැස්සට සින්සින් ගාල වතුර වැඩි වෙනවා කියලා. ඇත්තට මම මේක ඇත්ත ලොකුවට හිතුවෙත් නැහැ. එන්න එන්න වතුර වැඩි වෙනවා මෙතන. මේ බලාගෙන ඉදි වතුර 5-6 ගුණයක් ඩිඩ් ඩිඩ් ඩිග් ගාල වැඩි වෙන්න පටන් ගත්තා. මට ඕන අන්තිම මොහොතේ වතුරේ බහින්න ඒ වුණාට එතන පොලිසියෙන් ඇවිල්ලා ඔක්කොම අයින් කරා වතුර වැඩි වෙන හින්දා. ඇත්තට බලන් ඉදි වතුර පාර වැඩි වුණා. දැන් මේ දඩාර වැස්සේ ආපහු කිසිම ප්‍රයෝජනයක් නැතුව ඩිප් එකට යන්න තියෙනවා. බහලට ආවයින් පස්සේ වෙලාව ඉදිරි වෙලා තියෙන හින්දා ෂෙහාන් අයියා කෝකටත් කියලා හවස 5:00 බස් එකට කතා කරවුවා. මේ බස් එකේ මුලින්ම අපි කතා කරලා සීට් බුක් වෙලා තිබ්බේ. හැබැයි මොකක් හරි වාසනාවකට කවුරු හරි එන්න බෑ කියලා. හරි ගැමුණ බොයි. හම්බෙමු අවසක. බයි බයි. හෙට තියෙනවා මට අලුත් නාට්‍ය ෂූටින් යන්න. ඒක නම් මං හිතන්නේ වැඩේ ටිකක් කල්ලයි. ඔයාල බැරි වෙලාව තනමලිල පැත්තේ යන්න හිතාගෙන ඉන්නවනම් ට්‍රැන්කිල් වයිල්ඩ් එක පට්ට ආතල් ප්ලේස් එකක් සහ ඒ වගේම අපේ අමල් අයියා ඈන්නක්කි එතන ඉන්න හැමෝම මාරම හොඳයි. ඒ ඔක්කොම ඉන්නේ මෙතන. මෙතන ඉන්නේ. සා අමල් අයියගේ සුනකියෝ දෙන්න ඉන්නෙත් මෙතන. ඔයාල අමල් අයියගේ සුනකියෝ දෙන්නව දැක්කේ නෑ නේද? මට සි අන්නේනවා. අම්මට හුඩු. බොයිස් ඉතින් ඔය දේවල් ටික තමයි මේ vlog එකේ සිද්ධ වුනේ. එහෙමනම් ගිහින් එන්නම්. good bye. මම ශාරද්. peace. thank you. නිල් කටරළු කියන්නේ. ආ නිල් කටරළු. බලන්න බඩ් වී දීලා නැගලි.